අඟුරුවාතොට ඌර තුඩාව ප්‍රදේශයේ නිවසක රූමත් තරුණම වාක් සිය මාස 11ක් වයසති දියණිය සමග සැක කටයුතු අයුරින් අතුරුදහන් වැතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. මෙලෙස අතුරුදහන් වැත්තේ 24 හැවිරිදි එම් වාසනා කුමාරි නැමැතියකි. ඇයගේ එකම දියණිය වන ටෂ්නි දිලන්‍යා මාස 11ක දැරියකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අතුරුදහන් වූ කාන්තාවගේ සැමියාගේ මසිනවන හිටපු හමුදා සැබලා පොලිස් භාරයට ගෙන ඇත. නිවසේ මුළුතැන්ගේ කොටසෙහි ශීතකරණයේ දොරේ පැල්ලම් කීපයක් සහ ඒ අසල බිම මැකී ගිය ලේ පැල්ලම් කීපයක් දක්නට ලැබෙන බව විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරී පැවසීය. අතුරුදහන් වූ කාන්තාව පරිහරණය කරන තුවාය නිවසින් අස්ථානගත වී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අතුරුදහන් වූ කාන්තාවගේ සැමියා පෙරේදා එනම් 18 වන දින රාත්‍රියේදී අඟුරුවාතොට පොලිසියට පැමිණ තම බිරිඳ මාස 11ක් වයසති දියණිය සමග නිවසින් අතුරුදහන් වැති බවත් පස්වරුවේ තම මස්සිනාද නිවසට පැමිණ ඇති බව පවසමින් පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. දැනට සැකපිට පොලිස් භාරයේ සිටින පුද්ගලයා පැමිණිල්ලකරුගේ නිවසට පැමිණ ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී වැඩක් බාරගෙන තියෙනවා. එන්නේ කීයට දැයි අසා ඇති බවත් ඔහු රෑ බෝවන බව පැවසීමෙන් අනතුරුව දුරකථනයේ විසන්ධි කර තිබූ බවත් පැමිණිල්ලකරුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී යයි පොලිසිය කියයි. එම පුද්ගලයා හැලස පැමිණිල්ලකරු දුරකථන ඇමතුමක් ලබා දී ඇත්තේ ඔහු රැකියාව නිමවා නිවසට පැමිණීමෙන් සිටිනවාද. එසේත් නොමැතිනම් රැකියාව කරන ස්ථානයේ සිටිනවාදැයි සැකහැර දැන ගැනීමට විය හැකි බවට බොහෝදුරට සැක පහල කළ හැකියැයි පොලිස් නිලධාරිවරයා තවදුරටත් පැවසීය. මස්සිනා තම නිවසේ නොමැති අවස්ථාවලදී පැමිණ සිටීම කරදරයක් බව බිරිඳ මීට දින කීපයකදීම අවස්ථා දෙකදී තමන්ට පවසා තිබූ බව ඔහු කළ පැමිණිල්ලේදී වැඩිදුරටත් සඳහන් වේ. දැනට සැකපිට පොලිස් භාරයට ගෙන සිටින පුද්ගලයා කාන්තාවන් දෙතුන් දෙනෙකුට අයිති යෝජනාවන් කළ පුද්ගලයෙකු බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. කුඩා බිරිඳිය සමග අතුරුදහන්ව සිටින තරුණ රූමත් කාන්තාව පදිංචි නිවස වෙත පැමිණ තිබූ පානදුර කොට්ටාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර සහ කාන්තා පොලිස් කොස්තාපල් සරෝජිනි මහත්ම මහත්මීහු පැය 5කට අධික කාලයක් පුරා නිවසේ රැඳී පරීක්ෂණ සිදු කරමින් යම් හෝඩුවාවක් හෙළිකර ගැනීමට උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය. අනතුරුව හොරණ පොලිස් නිලසුනකාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ බාරයේ සිටින බ්‍රූනෝ නැමති නිලතුනකයා එම නිවස වෙත ගෙන්වා අතුරුදහන් තරුණ මව නිරතුරුවම පරිහරණය කරන ලද තුවාය ඉව කිරීම සඳහා අස්සක් මුල්ලක් නෑරම සැමියාගේ සහයෝගයෙන් සොයා බැලුවද අස්ථානගත වී ඇති බවට අනාවරණය විය. ඇය පළඳින පාවහන් දෙකක් සහ පරිහරණය කරන පනාව සුනකයාට ඉව කිරීමට සැලැස්වීමෙන් අනතුරුව සුනකයා මදුදුරක් ගොස් දැනට සැකපිට පොලිස් භාරයට ගෙන සිටින පුද්ගලයාට අයත් ත්‍රිරෝද රථය අසල නැවතුණු බව පොලිසිය කියයි. සැකකරු එම ත්‍රිරෝද රථය මව අතුරුදහන් වීමෙන් අනතුරුව ඔහුගේ බිරිය සමග එම සිද්ධිය විමසීම සඳහා පැමිණ නවතා තිබූ ත්‍රිරෝද රථය බව පොලිසිය කියයි. රූමත් තරුණ මව මාස 11ක් වයසති බිරිඳගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය නිලධාරීන්ට අමතරව බුද්ධි නිලධාරීන්ද පරීක්ෂණ පවත්වයි. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටු ලොවට YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.